මේ සතියේ ලෝකයේම කම්පාවට පත් කරපු පුවත බවට පත් උනේ ಭಾರತೀಯ ගීත කෝකිලාව ලතා මංගেশකර මහත්මියගේ අභාවය මේ වන විටත් ලෝකයේම ඇයි නමින් හඳා වැටෙනවා ඇයත් හරියට ටච් මහල වගේ ಭಾರತೀಯ අනන්‍යතාවය ලෝකයටම අරගෙන ගියපු සංකේතයක් භාෂා 32කින් ඇයි ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 30000කට අධිකයි गीत कोकिलाव निगमगी भारत देशवेगन वगेव लक् दिरणगेनात गीत गायना कल्ला सदस्वयं सिनेमा पठे विनुवेन इदहस नमस्य पनस पहावसरे दी एय मा प्रियादर जयभूमी नमति गीत गायना करनवा एय आनंद समरकोन महात्म्यागे पदरचनयक वगेम तनुवाक कोम नमुत इदा सदस्वयं सिनेमा पठे अध्यक्षने करन्ने टी सोमशेखरम नमति चित्रपट अध्यक्षकवरया ओहो तमाई सिंहल चित्रपट निष्पादने करम सिंहल चित्रपट निर्माण करमुच्च पलवेणी दिमल जाति अध्यक्ष पत्ते यदा इंडिया बाहिरी चित्रागारे मे सिनेमा पठ्य वगेम मा प्रियादर जयभूमि नमति गीतया पटिगत किरेम सिद्धुकरणवा कोम नमुत यदा ये चित्रपट हा संबंध वेच कलाशिल्पीन किहपदेन अवस्थावा लभन वा लता मंगेशकर महात्म्य समग समीपव कटेत करन හැබැයි එදා ඒ විදිහට ලතා මංගেশකර් මහත්මිය සමග කටයුතු කරපු කිසිම කලාකරුවෙක් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. පහුගිය දවස් කිහිපෙම අපි සොයා බැලීමක් කළා ලංකාවේ ලතා මංගেশකර් මහත්මියව සමීපව ඇසුරු කරපු කවුරුන් හෝ පුද්ගලෙක් සිටිනවාද කියන කාරණය පිළිබඳව. අපිට හොයාගන්නට හැකියාවක් ලැබුණා ලතා මංගেশකර් මහත්මියව ඇසුරු කරපු එක්තරා පුද්ගලෙක්. ඔහු තමයි චිත්‍රපට නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු. संपूर्णी යම් කිසි කරදරයක් වක්කරි දෙයක් මේ කරදර කරයි තමන්ගේ රටේ අය කියලා ඒ කියන්නේ ඉන්දියාව පාකිස්තානයේ උතුර බංග්ලාදේශයේ මොනවා හරි දෙයකින් බාධාවත් ඒ කියලා එක වෙනම එක්කෙනෙක් පත් කරන කියලා මීට මාසයකට ඉස්සෙල්ලා කලමනාකාරත්වය මේ තීරණය කළා තිබුණා තමයි මේක ලංකාවේ මට හම්බුනේ ඇඩ්‍රස් එක. ඉතින් ඇගේ සංගීතංශයේ බාරව ඇවිල්ලා හිටිය ඇගේ මලඩුවන් හර්කේෂ් මංගেশකර් කියලා. ඒ ලතා මංගেশකර් මහත්මියගේ සෙක්‍රටරි වශයෙන් හිටියේ හර්කේෂ් මංගেশකර් මහත්මයාගේ මේ මහත්මිය කවිතා කියලා. එයා තමයි ඒ කටයුතු බාර මේ හිටියේ. ඉතින් ඇගේ කෑම බීම ගැන මම විශේෂයෙන් අවධානය යොමු කරා. කිසි කෙනෙක්ට මම මේ කෑම කුස්සියෙන් ගිහලා ගේන්න දෙන්නේ නැහැ. මමයි ගිහලා ගේන්නේ. ඇගේ බීම කෑම බීම සම්පූර්ණම ඒ දවස් 10 මම තමයි බලාගත්තේ. ඒ අය නිර්මාංශී කෙනෙක්. කිසිම මාංශයක් අනුභව කරන්නේ නැහැ. හවසට ඇය චපාති වගේ සුළු දෙයක් කන්නේ. හවසට බජන් ගීත ගයනවා එයා. සරස්වති දේවිය රූපයක් තියාගෙන. ඉතින් මේ විශේෂයෙන්ම මගේ තමයි ඔබ දෙනෙක් ප්‍රශ්න කරන්නේ විශේෂයෙන්ම තානාපති හිටියා ඒ කාලේ ඩුබායි වල මිස්ටර් ලලිත් මන්සිං කියලා. ඊළඟට අපේ චෙෆ් හිටියා ඇගේ කෑම බීමක්කම හදන්න මිස්ටර් ඔබරොයි සිං කියලා. ඒ අපි දෙන්න අතර තමයි අපි තුන් දෙනා අතර තමයි කතාව තියෙන්නේ මේ හැම දෙයක්ම ඇයට ඒකටුතු කරන්න. ඉතින් මේ ඇගේ සංගීත සම්දර්ශනය කිබ්බයිදා ඊට දවස් කීපයකට පස්සේ අපේ ක්‍රිස්ටල් බෝල් රූම් එකේ හයට් රිජිස් හෝටලෙම ඒ කාලේ පඩිය මගේ ඩිරම් 800යි. නමුත් ටිකට් එක ඩිරම් 1500යි දෙනයි. ඒක ව්‍යාපාර ප්‍රජාව තමයි ඇව ගෙනාවේ. ඇය සමග වාදක මණ්ඩලය ඇවිල්ලා හිටියා 34 දෙනෙක්. ඉතින් මේ අතිවිශාල සෙනගක් හිටියා සංගීත සම්දර්ශනයකට මම ගියා විශේෂයෙන්ම සංගීත සංස්ථාවේ පටන් ගන්න ඉස්සෙල්ලා ඇය අපේ හයට් රිජෙන්සි හෝටලේ සියලුම කලමනාකරුත් විශේෂයෙන්ම මගේ නම කියලා මරත් ස්තුති කරලා තමයි මේ
සංගීත සම්දර්ශනයේ පැත්තුවේ ඒ හමුව අවස්ථාවේ ලතා මංගেশකර මහත්මියගෙන් ඔහුට ඇරයුමක් ලැබෙනවා බන්ත්‍රාවල පිහිටි ලතා මංගেশකර මහත්මියගේ දිවසට පැමිණෙන්න කියලා මම හිතන්නේ ලංකාවේ පුද්ගලයෙකුට ලතා මංගেশකර මහත්මිය ඒ විදිහ ඇරයුමක් කරපු එකම අවස්ථාව තමයි ඒක ඒ යන දවසේ මම එයාට සුබ පැතුම් එයාට කිව්වා මේ බන්ත්‍රාවල එයාගේ දිවසට ඕන වෙලාවක පැමිණෙන්න you most welcome you will visit to one day in my house in india kela it was a samagana giya yana kota kota me ita pausu enda reception ekek ekenne reception eke podi cover ekak thila giilla thibuna aya e mage nama liyela mage badge ekak thiyena mage me coat eke mama handuna ganima kelima aya mata gamini kiyala katha karana mama e cover ekak gatta mon naththam mama inne aya mage athara dunna nam mage cover ekak ganne mama e cover ekak gatte aya athara thiyala gi pulisa ada forma mata stuti karala निराम तुसिया कवर एपले थैंक यू वेरी मच योर हॉस्पिटलिटी के लिए कियाला प्रधान महेश का क्लास अंकल एक इधर मगे देख मगे गांव ने का मगे लंका का डिटेल मत दे मी मेरे से पांच से इन्हें थिंग मामा एवर सी वेंड मामा एक एक काले ड्यूटी फ्री वाली दुबई वाला रत्तरम बर्बाद कर गया मामा एक चेन ने खदल मगे बिंदकर මම පරිත්‍යාග කළා මතක් කෙනෙක් තාම තියෙන චේන් එක මේ මම අද දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ මගේ දින්ද මම කිව්වා මේ ලතා මංගেশකර මෙල්ලක ආලා මේ මට මේ චේන් එක අරන් දුන්නේ කියන්නේ කියලා අපි විහිළුත් කරා මම කියන කනගාටුත් වුණා මම 85 පූජා චිත්‍රපටි නිෂ්පාදක කරන වෙලාවේ දර්ශන රූප කරන වෙලාවේ මම මේක ජෝ අභිවික්‍රමටයි අමෘත කලන් සූර්යටයි ධර්මශ්‍රී ගමුගේටයි මම පෙන්වුවා මේ මගේ ඡායා රූපේ ඒතකොට කිව්වා මේකේ වටිනාකම ඉන්නේ දැම්මනේ මේ කොල්ලෝ මේක දැන්ටද ජෝ අභිවික්‍රම කිව්වා මේක දැන්ට තියාගනි කියලා මට ඒච්චර එක संगीत අකු අපිට සාමාන්‍ය 12 13 ඔයගෙ තමයි කියලා මට අඩුම වශයෙන් මට සින්දුවක් කියන්න සෝරේවත් මට හරියට එන්නේ නැහැ කිව්වා 40ක් කර එහා සංගීත භාණ්ඩ තිබුණ නැත්තම් ඉතින් මේ අය සරසුලන් චිත්‍රපටිය ගැන යට මතක කියන්නේ හරියට යට නම් ගම් මතක නැහැ මකුව ආනන්ද සමරකෝන් කියලා මහත්මිය තමයි ඒ ගීතේ ලිව්වේ කියලා යට මතකක් වුණා ඒකට ඊට පස්සේ රහුවා ෆීල් අර මේ වොයිස් එක කායි කියලා මොහිදින් බෙක් ඒතර ඒ කාලේ මොහිදින් බෙක් මහත්මයත් ජීවිතේ අතර ඉන්නවා මේ මම කිව්වා ඒ මොහිදින් බෙක් මේ කින්ත මතක ඒතර ටී සොම්ස් එක නේද ජීවිතේ අතර නැහැ ඉතින් මම හරි සතුටු වෙනවා ලංකාවේ කලාකාරෙක් දන්න එකම කලාකාරෙක් වශයෙන් එයා දන්න එකම ලතා මංගেশකර් මට ඒ ගැන හරි සතුටුසක් තියෙනවා මොකද මමයි එයාට මේ සේවය කරේ කියන එක ඒක මම ලබපු වාසියක් ಭಾರತයේ ගීත කෝකිලාව ඒ විදිහට ලෝකෙින් නික්ම ගියත් තවත් සියවස් ගණනාවක් යනතුරු ඇගේ නාටය වගේම ඇගේ රාවය මේ ලෝකේ පුරාම හැම දවසකම නින්නාද දෙනු ඇතේ